අයිබෝන් සුබෝ දැස්සනක් කොමදියුරෙනි බොහොමදයි සුබානුත්තවරුද්දක් වේවා. ඉතින් ඔන්න අපි ගොඩ කාලකින් තමයි අද දවසේ වින්දනීය උදෑසන පටන් ගන්න. හැබැයි වින්දනීය උදෑසන ගොඩ කාලකින් පටන් ගත්තත් යුරේනි අපිට ආදරය කරන අයව අපි අමතක කළා නෑ. ඉතින් ඒ නිසාම තමයි හැමදාමත් වගේ ඔන්න නැවතත් වින්දනීය උදෑසන ඔබව ශක්තිමත් කරන්නත් ඔබේ ජීවිතයට අලුත් දෙයක් එකතු කරන්නත් අපි පටන් ගන්න අපි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ යුරේනි අපි හිතුවා කොවිඩ් වසංගතයත් එක්ක අපි ඉතාමත් මං හිතන හැමෝටම මං හිතන්නේ අමාරු කාලයකින් ගත කරා. ඉතින් අපි හිතුවා වැඩිදුරටත් මේ ගැන කතා කරනත් ඔබව තව තවත් ශක්තිමත් කරන්නත් මේ කොවිඩ් වසංගතය කොහොමද අපිට බලපෑවේ, ඒ වගේම අපේ කඩා වැටුණු මේ අපේ ජීවිත තියෙනවනේ, ඉතින් ඔවුන්වත් ශක්තිමත් කරන්නත්, ඒ වගේම රටේ තවත් කොහොමද අපි තවත් ඉදිරියට යන්නේත්, මේ සුබවාදීව කොහොමද ඉදිරිය දකින්නෙත් කියලා වැඩිදුරටත් කතා කරන්නත් තමයි අපි අද සූදානම් වෙන්නේ. ඔව් නදිනි, මං හිතන්නේ මෙදාපාර සිංහල අලුත් අවුරුද්ද අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට සැමරුව අවුරුද්දෙකට විතර පස්සේ දීර්ඝ කාලයකට පස්සේ ඒක නිසා ගාක් මිනිස්සු ගොඩක් සතුටු වුණා, ගොඩක් බලාපොරොත්තු තියාගෙන. හැබැයි යුරේනි අපි මතක් කරන්න ඕනේ හැම වෙලාවෙම ඕනම දෙයක් සෞඛ්‍ය ආරක්ෂිතව තමයි අනිවාර්යෙන් සමරන්න ඕනේ, කරන්න ඕනේ. ඔව්. ඉතින් මම හිතනවා ගොඩාක් මම හිතන්නේ මුළු ශ්‍රී ලංකා වාසී හැම කෙනෙක්ම මේ අලුත් අවුරුද්ද එකම ප්‍රාර්ථනා විලා සුබවාදීව ගොඩක් බලාපොරොත්තු ඉටු වෙන අවුරුද්දක් කරගන්න 2021 වසර. ඉතින් අද දවසේදී ඔයාලගේ ජීවිත මේ කොරෝනා වලින් පස්සේ මොකද කොරෝනා තියේ නැති වෙයි අපි දන්නේ නැහැ. නමුත් අපේ ජීවිත ඉදිරියට යන්න ඕනේ. අපේ ජීවිත එක තැන අතර වෙන්න බෑ. ඉතින් කොහොමද ධනවාදීව සුබවාදීව කොහොමද අපි අලුත් හෙටක් ගැන හිතන්නේ, අලුත් ෆියුචර් එකක් ගැන දකින්නේ කොහොමද, මේකට මොන වගේ අපි ප්ලෑන් එකක්ද, අපි මොන වගේ දැක්මක්ද අපේ ජීවිතේ තියෙන්න ඕනේ කියන කාරණා ගැන දවසේ කතා කරන, අපිත් එක්ක ඔයාලා ආදරය කරන, අපි කවුරුත් හඳුනන පිරිසක් අපිත් එක්ක වින්දනය දැසන හැඩ කරන්න එකතු වෙලා ඉන්නවා. යුරේනි ඔයාගේ පැත්තෙන් පටන් ගන්නවද මගේ පැත්තෙන් පටන් ගන්නවද? මගේ පැත්තෙන් පටන් ගන්න මුලින්ම. ඔව්, මම හිතන්නේ මුළු රටක් ආදරය කරන හැම කෙනෙක්ම හඳුනන අපේ හදවත්වල හැමදාමත් ඉන්න ඉතාමත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අදත් අපිත් එක්ක එකතුලා ඉන්න අලුත් අවුරුද්දේ. ඇයි තමයි කුසුම් රේණු මහත්මිය, අපි ආදරයට කියන කුසුම් රේණු අක්කා කියලා. අයිබෝවන් සුබලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම ප්‍රවීණ ජ්‍යෝතිර් විද්‍යා උපදේශක හැමදාමත් අපේ හිරු ගෙදරට හුරු පුරුදු මූණක් ඔහු නිශාන්ත පෙරේර මහත්මයා. ඔබ සුබ උදෑසනක් සහ සුබ අලුත් අවුරුද්දක් කියලා පිළිගන්නවා. ඒ වගේම යුරේනි මගේ පැත්තෙන් එකතු වෙනවා මනෝවිද්‍යා උපදේශක ආයුර්වේද මනෝවෛද්‍ය කමල් එස් ජයසේකර වෛද්‍යතුමත් අදවසේ එකතු වෙනවා. අයිබෝවන් සුබෝදෑසනක්. ඒ වගේම මේ ගැන තවත් ධනාත්මකව කතා කරන්න ඔබ ගොඩක් ආදරය කරන කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා, මනෝවිද්‍යා උපදේශක දර්ශන වර්ණසේකර මහතාත් ඔන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා. සුබෝදෑසනක් යුරේනි. නදිනි ඔයාගේ පැත්තෙන් පටන් ගන්නවද කොහොමද? හරි, අපි කොහෙන්ද පටන් ගන්න? මං හිතන්නේ අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් මේ කොවිඩ් වසංගත තත්ත්වය ගැන විශේෂයෙන්ම කතා කරමු. මං හිතනවා වෛද්‍යතුමා වෙතට පළවෙනියටම අපි යොමු වෙමු. මොකද මේ කොවිඩ් වසංගතයේ කොවිඩ් කියන්නේ මං හිතන්නේ රෝගයක්. ඉතින් අපි මේ ගැන වැඩිදුරටත් කතා කරමු. ඔව් හොඳයි. සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් එන්න ඕනේ. ඔව් නදිනි, දැන් මේ අපි කොවිඩ් එක දැන් ගත කාලය ගත කරමින් ඉන්නවා. දැන් අපි සෑහෙන කාලයක ඉඳලා ඉන්නවා. දැන් කොවිඩ් කියලා කියන්නේ එක්තරා වෛරස් කාණ්ඩයක්. එතකොට ඒකේ 19 කියලා කියන්නේ මේක හඳුනාගත් වර්ෂයත් සමග එන එකක්. එතකොට අපි දන්නවා මෙවැනි ආසාදන තියෙනවා. අයි අපි මේකට වසංගතයක් කියන්නේ කියන එක තේරුම් ගත්තොත්, මොකද වෛරස් වර්ග තව ඕනතරම් අපිට තියෙනවා. එතකොට ඉතාම කෙටි කාල ඡේදයක් තුළ යම් ජන සමූහයක යම් වපසරියක් තුළ අධික වේගයෙන් පැතිරෙන රෝගී තත්ත්වයක් තියෙනවා නම් අපි ඒකට කියනවා වසංගතයක් කියලා. එතකොට මෙවැනි වසංගතයක් තමයි කොවිඩ් කියලා කියන්නේ. හැබැයි දැන් අපි අමතක කරන්න නරක දෙයක් තියෙනවා. ඒ තමයි දැන් කොවිඩ් එක අපිට පිටින් විට මතු වුණා. දැන් අපි දෙවැනි රැල්ලකටත් මුහුණ දුන්නා. දැන් රෝගී සමහර රටවල් වල මේ වෙනකොට 3 වෙනි වතාවේ ඇවිල්ලා තියෙනවා. මේ මොහොතේත් සමහර රටවල් වහමින් ඉන්නවා. දැන් අපිට හුරු වචන ලොක්ඩවුන් නේ නේද? දැන් ලොක්ඩවුන් කරමින් ඉන්නවා. දැන් සමහර ඒවා ටිකක් රිලීස් කරනවා. නමුත් තවමත් අපි මේ අවදානමෙන් ගැලවිලා නැහැ. හැබැයි මතක තියෙන්න ඕන දෙයක් තමයි අපිට මේක එක ආකාරයකින් අලුත් අත්දැකීමක් නෙමෙයි. මේ වෙනකොට අපි එවැනි වසංගත මහත් රාශියකට මුහුණ දීලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මැලේරියාව, එතකොට TB ටියුබර්කියුලෝසිස් එක, ඒ වගේම කක්කල් කැස්ස, සරම්ප, සාමාන්‍ය දේවල්, ජපනීස් එන්සෙෆලයිටිස් වගේ ඒවා. ඒකට මෙහෙම අපි මේවලත් මුහුණ දීලා ඒවා ලෝකයේ අද වෙනකොට පවතිද්දී අපි අපේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට කොවිඩ් වලටත් අපි නියමිත සෞඛ්‍ය ප්‍රතිපත්තීන් සහ අපේ තිබුණා වූ ඉතාම හොඳ යහපත්
අපගේ ඌ අපේ සංස්කෘතිය ඇතුලේ තීච්ච ක්‍රමවේදات එක්ක ඉන්නවා නම් මේ කොවිඩ් වසංගතයේ අපිට තවදුරටත් ලොකු තර්ජනයක් කරගන්නේ නැතුව අපේ ජන ජීවිතය වඩා යහපත් කරමින් අපිට මේ අලුත් අවුරුද්දෙත් ඉතා හොඳ ගමනක් යෑමේ හැකියාව තියෙනවා. ඔතකොට ඩොක්ටර් දැන් මොන වගේ තත්ත්වයකද රට තියෙන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක? ඔව් සංකීර්ණ ප්‍රශ්නයක් දැන් එක පැත්තකින් ගත්තොත් අද වෙනකොට අපි හොඳට පාලනය වෙලා ඉන්නවා ලෝකෙ සෙසු රටවල් එක ගන්නකොට පාලනය වෙලා ඉන්නවා නමුත් ඉතාමත්ම හොඳයි කියන්න නම් බෑ මොකද එහෙම කියන්න බෑ මොකද අද වෙනකොට තිරපු ගාන අපිට යම් තරමකට රෝගින් වාර්තා වෙනවා ඉඳ හිට හෝ සමහර වෙලාවට බෑඩ් වෙනවා අපේ පේෂන්ලා නමුත් ලෝකෙ සෙසු රටවල් එක්ක සලකනකොට රටක් විදිහට අපි සැලකිය යුතු පාලනයකින් ඉන්න හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා කියන්න පුළුවන් හරි ඉතින් ඔබට තේරෙනවා ඇති දැන් මොන වගේ තත්ත්වයක්ද උදා වෙලා තියෙන කියලා යුරේනිය අපි ওই පැත්තටත් ඇවිල්ලා මේ ගැන වැඩි දුරටත් කතා කරමු කොහොමද අපි සුබවාදීව තව දුරටත් ඉදිරියට යන්නේ කියලා ඔව් මම කැමති අපි ආදරය කරන අපේ සහෝදරියක් වගේ අපිට ක්ෂේත්‍රයේ සහෝදරියක් වෙන කුසුම් අක්කිගේ අහන්න හැමෝම මං හිතන්නේ පහුගිය කාලේ කිව්වා කොරෝනා අපිට ලොකු පාඩමක් කියලා දුන්නා කියලා මුළු විශ්වයේ ඉන්න අපි හැමෝටම මම හිතන්නේ අපි පෞද්ගලිකවත් මම හිතන්නේ අපි හැමෝම අපිට දැනුණු දෙයක් තමයි අපිට ලොකු පණිවිඩයක් මේ ස්වභාව ධර්මයෙන් අපිට කිව්වා කියන එක කුසුමාකිට කොහොමද දැනුනේ මේ කොරෝනා මේ ගෙවුණු අවුරුද්දක කාලය මොන වගේ පණිවිඩයක්ද අපිට දුන්නේ මොන වගේ පාඩම්ද අපි මිනිස්සු විදිහට ඉගෙන ගත්තේ කියලා ජුරේනේ මේ මම මුලින්ම කියන්න ඕනේ ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන මට තියෙනවා ලොකු අභිමානයක් ඒක තමයි මගේ ජීවිතේ මම සතුටු වෙන තන සහ මම හැමතිස්සෙම හිතනවා මම බෞද්ධ කාන්තාවක් වීම සහ මට හොඳ අක්මුල් සහිත දරුවෙක් වීම පිළිබඳව මට සතුටක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් ඇතුලේ අපි කටවචනෙන් ගෙනාපු දේවල් අපේ ජීවිතවල අපේ අත්තම්මලගේ මුතුන් මිත්තන්ගෙන් රැගෙන ආපු වනපොත් වෙලා තියෙන දේවල් අපිට තියෙනවා. මේවවල විශ්වාසය මගේ ශරීරයටම කිඳා බැහැලා තියෙනවා. ඉතින් මේවට බොහොම ගරුත්වයක් තියෙනවා. එහෙම තමයි ශ්‍රී ලාංකිකයා කියන්නේ අපේ මිනිසුන් එහෙමයි. අපේ කමයි තියෙන අය එහෙමයි. ඉතින් මේව ඇතුළේ ඉන්න මිනිසුන් ගැවසෙන මේ රටේ අපිට හොඳට අපේ හොඳ වාතාශ්‍රයක් අපිට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ওই ගස් කැපීම් සම්බන්ධයෙන් කතා වෙනවා, නොයෙකුත් දේවල් මේ රටේ තියෙනවා. කලබගෑනී කරනවා. ඒ කියන්නේ මිනිසුන් හොඳ මිනිසුන් වගේම නරක මිනිසුන් ඉන්නවනේ. හොඳ නරක දෙකක් තිබුණොත් තමයිනේ අපිට තෝරා බේරා ගන්න පුළුවන් වෙන්නේ. හොඳින් නරක තෝරා බේරා ගන්න. ඉතින් ඒ හින්දා වෙන්න ඕනේ එහෙම දෙපැත්තක් තියෙන්නේ. නමුත් මම විශ්වාස කරනවා හොඳ මිනිසුන් වැඩි දේශයක් මේක. පුණ්‍ය භූමියක්. ඉතින් අපිට ඒ නිසා හොඳ අවුවක් තියෙනවා. මම හිතන්නේ මේ අපිට තියෙනවා ආශිර්වාදයක්, විශාල දේවාශිර්වාදයක් තියෙන රටක් අපි. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති මේ දවස්වල මම හිතන්නේ අවුරශ්මිය වැඩි අපිට. අනික අයට සමයක ආවහම සතුටු වෙනවා කියනවා වගේ අපේ අවුරශ්මිය වැඩි කරලා දීලා තියෙනවා. මම හිතනවා මේකත් සෝබාදහම විසින් අපට දුන්නු ශක්තියක් කියලා කිරණ ශක්තියක් කියලා. ඒ අවුරශ්මයේ වැඩි වෙලා ඒ අපිව පිරිසිදු කරන පවිත්‍ර කරන විස බීජ විනාශ කරමින් පවතිනවා. එහෙම. ඉතින් අපිට තියෙන ලොකු වගකීමක්. අපිට තියෙනවා එහෙමයි කියලා අපි විනාශය කරා යදෙන්නේ නැතුව අපිට අර දීලා තියෙනවානේ සෞඛ්‍ය ආරක්ෂිත විදි ටික අපි හිතමු ඒව සමහර විට එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් මති මතාන්තර අනුව ඒවා ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි මිනිස්සෙක් හැටියට තීන්දුවක් ගමු තීරණයකට එමු මා නිසා කිසිවෙකුට කරදරයක් නොවේවා කියලා. අන්න ඒ තැන ඉඳගෙන අපේ ජීවිත ඉස්සරහට අරගෙන යන්න අපි අද ඉඳලම පෙර සිටියාසේ අද දවස දැන් අවුරුදු කාලයේ සතුටු වෙලා උද්‍යෝගයෙන් පිරලා ඉතිරිලා ගිහිල්ලා දැන් සියල්ල අමතක වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හැමෝටම දැන් අපි නැවතත් චුට්ටක් මතකයට තියාගමු. මොකද මේක තමන්ට විතරක් වෙන හානි කර තත්වයක් නෙවෙයි. අපි එක්කෙනෙක් අත්හැරියොත් ගොඩකට සිද්ධ වෙන හානියක්. ඒ නිසා මා නිසා කිසිවෙකුට කරදරයක් නොවේවා කියන සිතුවිල්ලෙන් අපි ජීවිත පටන් ගනිමු. ඔව් බොහොම ස්තුතියි කුසුමකි. නිශාන්ත පෙර මහත්මයා, මං කැමති කියන අපි හුඟක් මානසික වැටල හිටිය පහුගිය කාලේ මිනිස් විදියට ආර්ථික අතින් මානසික පැත්තෙන් හැම පැත්තෙන්ම අපි ලංකාවාසි අපි විතර නෙමෙයි මුළු ලෝකයේ මිනිස්සු. මේ ලංකාවේ අපිට දැන් හැමදාම මෙතන මේ
මේ වසංගතයත් එක්ක එතනටම ඉන්න බෑ. මෙතනින් එහාට අපි හිතන්න ඕනේ. මොකද අපි හැමෝටම අපේ ජීවිත ඉදිරියට යනවා. මේ ලෝකෙ ඉදිරියට යනවා. ඒතර කොහොමද අපි රටක් විදියට සුබවාදීව හැම දෙයක් ගැනම හිතන්නේ? කොහොමද මිනිසුන්ට මනසට ශක්තියක් ගෙන දෙන විදියට කොහොමද මිනිස්සු හිතන්න ඕනේ? මොකද හැමෝටම බලාපොරොත්තු තියෙනවා. නමුත් ප්‍රායෝගික වෙන්න ඕනේ මේ දේවල් අපි achieve කරනකොට දේවල් life එකේ. කොහොමද මේ ප්‍රායෝගිකව මේ දේවල් මිනිසුන්ට ලඟා කරගන්න හොඳ සුබවාදීව හිතන්න මොන වගේ දේවල්ද මිනිසු කරන්න ඕනේ මෙතනින් ඉදිරියට මේ සුබ අලුත් අවුරුද්දේ? යුරේනි ගෞරවණීය අපගේ විද්වත් මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම නදිනී සුබ උදෑසනක්, සුබ අලුත් අවුරුද්දක් වේවා. කොමුණත් මන්දන හොඳ ප්‍රවේශයක් ගත්ත අපේ වෛද්‍ය කමල් මහත්මත්, ඒ වගේම ප්‍රවීණ කලා ශිල්පිනී කුසුම් රේණු මහත්මියත් එතනදී හොඳ වචනයක් එතුමියගේ කටින් කියවුණා. ඒ කියන්නේ අපේ මේ වනපොත් කරගෙන ආපු දේවල් පිළිබඳව. ඒ කියන්නේ අපි ඈත අතීතේ දැන් අපි විද්‍යාව මේ තරම් දියුණුනාට මේ යුරේනි ඒ කාලය තුලදී මීට වඩා වෙනස්. දැන් මෙවැනි රෝගයක් ආව නම් අපි ඒවට කිව්වේ දෙයියංගලෙඩ කියලා. ඒතර දෙයියංගලෙඩ කියලා ඉවරල මොකද කරන්නේ? ගොක්කොල ටිකක් එල්ලනවා තමන්ගේ ගේ ඉස්සරහින්. ඒතර මෙතන මෙන්න මෙහෙම මේ හුදකලා වෙච්ච පිරිසක් ඉන්නේ කියලා පෙන්වන්න. මොකද තව කෙනෙකුට ඒ බව දැනන්න තිබ්බේ, දැනුවත් කරා, දැනුවත් කිරීම කරා. ඊට පස්සේ සනියේ සුව වුණාට පස්සේ දින 7ක් ස්නානය කරලා තමයි මේ එයා සමාජයට ආවේ. ඒතර ඒ කාලේ අදතරම් තාක්ෂණය, මාධ්‍ය මුකුත් දියුණු නැති වුණාට මේ තුලින් තමයි යරෝණී පණිවිඩය දුන්නේ අපි සුරක්ෂිත වෙන්න කියන එක. ඒතර අපි අද මොකද වෙලා තියෙන්නේ? අපි මේ හැල්මෙ දිවීමක් කරනවා. ඒ තුලදී අපිට ගත යුතු දේ, නොගත යුතු දේ මේ සෑම දෙයක්ම අපේ ජීවිතයට ලං කර ගැනීම බොහෝ විට අපි නොදකින දේවල් වලට මුහුණ දෙන සිද්ධ වුණා. දැන් ඔබතුමිය කිව්වා වගේ දැන් පසුගිය උත්සව කාලය තුල කිසි කෙනෙක්ගේ තිබ්බේ නැහැ මේ වැනි වසංගත තත්ත්වයන් මේ රට තුල ක්‍රියාත්මක වුණාද කියන එක. දැන් තමයි මම හිතන්නේ මේ දැන් උත්සව කාලය ඉවරුනාට පස්සේ දැන් අද දැන් රැකී ආරක්ෂා සඳහා පිටත් යනවා, ඒ වගේම පාසල් අධ්‍යාපනය ලැබනවා. ඉතින් මොන මෙතන දැන් තමයි කල්පනා කරන්නේ අපි මොනවාද මේ කාර්යයන් ඉස්සරහට කොහොමද කරගෙන යන්නේ කියලා. දැන් ඒ වගකීම අරන් තියෙන ඕන අද ඉඳලා. ඉතින් මම කියන්නේ ඒක නෙමෙයි, අපේ වෛද්‍යතුමා කිව්වා වගේ මේක ජීවිතේ සෑම දිනකම ප්‍රගුණ කළ යුතු දෙයක්. මම දකින්නේ යුරේනි අපි විශේෂයෙන්ම මම කියන්නේ සෑම දෙයක්ම ලං කර ගන්නවට වඩා එකේ හොඳ නරක මොකද්ද කියන දෙක හඳුනා ගැනීම වැදගත් වෙනවා. මොකද පෙනේරේ කුල්ලේ කියලා දෙකක් තියෙනවා. පෙනේරෙන් කරන්නේ මේ යුරේනි කොයි වෙලාවෙත් නරක දේ ළඟ තියාගෙන හොඳ දේ තමයි ඉවත දාන. කුල්ලෙන් කරන්නේ කොයි වෙලාවෙත් හොඳ දේ ළඟ තියාගෙන නරක දේ ඉවත දාන. ඒතර මම හිතන්නේ මේ උදාවෙච්ච අලුත් අවුරුද්දේ අපි පෙනේරයක් නොවී කුල්ලක් වෙන්න උත්සාහ කරොත් මම හිතනවා මේ ඉදිරි කාලය අපිට බොහොම සාර්ථකව ගත කරන්න පුළුවන් විශ්සුති. දර්ශන් නදිනී ඔබට අපි දර්ශන මහත්මයාත් එක්ක කතා කරමු. දැන් දර්ශන අපි ලෝකේ දේවල් කතා කරන ලෝකවාසී ගැන කතා කරන්න කලින් අපි පවුල කියන දේ ගැන කතා කරමු. පවුලක් විදියට කොහොමද මේ වෙලාවේ අපි මුහුණ දිය යුත්තේ? ඔව් මම හිතන්නේ කොවිඩ් සම්බන්ධයෙන්. ඇත්තටම දැන් මේ විද්වත් මණ්ඩලය කතා කරපු ප්‍රවේශයත් එක්කම තමයි යන්න තියෙන්නේ. ඊට වඩා විශේෂයෙන් අපිට ගන්න කාරණාවක් එතනදී මතුවෙන්නේ නැහැ. හැබැයි එහිදී අපි ඉස්මතු කළ යුතු කාරණාවක් තියෙනවා නදිනී. ඒ තමයි මේ සමාජ වගකීම කියන එක. පුද්ගල වගකීම කියලා කාරණාවක් තියෙනවා. අර නිශාන්තය කිව්වා මේ පහුගිය උත්සව සමයේදී වසංගතයක් තියෙනවද කියලා දැනුන්නේ නැහැ කියලා. ඒක හරියටම හරි මමත් මේ පෞද්ගලිකව අත්දකපු කාරණාවක් තියෙනවා. මේ දැනට සතියකට දෙහිකට විතර කලින් මහරගමට ගියා නම් පමුණුව පාරට ගියා නම් මේ වසංගතයක් නෙමෙයි, ඒක සැනකෙලියක් ස්වරූපයක් තමයි ඒක තිබුණේ. ඒ කියන්නේ ලංකාවේ කියවනක් තියෙනවා ණයට සල්ලි අරන් මගුල් කන රටක් මේක කියලා. ඒ වගේ මේ මෙන්න මම දැකලා තියෙනවා නදිනී මේ මාස්ක් එක දාන්න නැතුව ජොගින් යනවා. ජොගින් යන්නේ ජීවිතය රැකගන්න, මාස්ක් එක දාන්න ජීවිතය රැකගන්න. එතකොට මම දැකලා තියෙනවා ඔය සුවතා මන්තිරු වල මාස්ක් එක දාන්න නැතුව ජොගින් යන දෙකම එකයි ඉතින්. ඒ කියන්නේ මාස්ක් එක නොදා ජොගින් කළත් ඉවරයි. එනිසා අපි මේ මෙන්න මේ වගේ තැන් තියෙනවා අපි අවබෝධ කරන්නේ. ලාංකික සමාජයේ විශාල හරස් කැපුමක් ගත්තාම මේ ලාංකික සමාජයේ රෝගාතුර වෙලා තියෙන්නේ. අර මේ කුසුම් රේණු මෙතනිය කිව්වා වගේ අපිට යම් ආඩම්බරයක් තියෙනවා තමයි මේ රටේ ඉපදීම, මේ රටේ සංස්කෘතියේ කොටස්කරුවන් බවට පත්වීම සම්බන්ධයෙන්. ඒ නිසාමයි අපිට කනගාටුව දැනෙන්නේ ඒ සංස්කෘතික මහා සංස්කෘතික කොටස්කරුවන් බවට පත් වෙලා ඇයි අපි මේ සමාජ වගකීම තේරුම් ගන්න නැත්තේ කියන කාරණාව සම්බන්ධයෙන්. මොකද අපි කිසි දවසක අපේ ගෙදරට ආපු සතෙකුට නොදී කෑම කාපු මිනිස්සු නෙමෙයි.
අපි ලේනෙක් ආවනම් ගිරවෙක් ආවනම් බත්තහුරක් විස කරපු මිනිස්සු අපි. අදටත් ලංකාව කොච්චර පිරිහිලා කියලා කිව්වත් මට වතුර ටිකක් දෙන්න කිව්වම නොදෙන රටක් නෙමෙයි මේක. එතකොට දැන් හිඟ යාචක වෘතියක් බිහි වෙලා තියෙන රටක යාචකයෝ කියලා කියන්නේ බිස්නස් එකක් කියලා දැන දැනම අපි ඒත් කියා කර දෙනවා. අන්න එහෙම මානසික දෙයක් අපි ගාව තියෙනවා. ඒ නිසා මේ පවුලක් විදියට ගත්තාම අපිට තියෙනවා විශාල වගකීමක්. ඒ තමයි මේ කොවිඩ් සම්බන්ධයෙන් ගත්තාම කොටස් දෙකකට මම මේක විග්‍රහ කරන්න කැමතියි. එකක් කොවිඩ් වලදී මානිසා මට වෙන බලපෑම, දෙක මානිසා අනිත් අයට වෙන බලපෑම. කොටස් දෙකයි. එතෙන්දී මානිසා මට වෙන බලපෑම වළක්වා ගැනීමත් වැදගත්, මානිසා තව කෙනෙකුට සිදු වෙන බලපෑම වළක්වා ගැනීමත් වැදගත් වෙනවා. එතකොට එහිදී අපි පවුලක් විදියට ඒකරාශී වුණාම වැඩිහිටි අයට යුතුයකමක් තියෙනවා ඊළඟ පරම්පරාවට මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන්. එතකොට අපිට දෙනවා මූලික නිර්ණායක ටිකක් මෙන්න මේ විදියට කටයුතු කරන්න කියලා. එතෙන්දී ඔය මුඛාවරණය පැළඳීම, එතනින් ගියාම මීටරේ පරතරය තබා ගැනීම කියන එකට අමතරව ගෘහස්ත සංස්කෘතිය තුළ කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඒ තමයි අපේ ආයුර්වේද වෛද්‍ය විශේෂඥතුමා මේ ගැන පැහැදිලි කරයි. අපේ හැසිරීම වෙනස් කරගන්නේ නැතුව අපිට කිසිම ජයග්‍රහණයක් ලෝකේ ලබන්න බෑ. එතකොට අපි ගොඩක් කලාවට එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵලයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒක වෙන්නේ නැහැ නේ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන දේ තමයි වෙනස් ප්‍රතිඵලයක් ඕනේ නම් වෙනස් විදියට හිතන්න, හැසිරීම වෙනස් කරන්න. එහෙනම් මේ වෙලාවේ අපිට අපේ ආහාර රටාව වෙනස් කරන්න සිද්ධ වෙනවා. මම වැඩසටහන් ගණනාවකදීම මතු කරපු කාරණාවක් තියෙනවා. අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙන හැසිරීම රටාවක අපි ඉන්නේ දැන්. අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. එතකොට අපේ ආහාර සම්පූර්ණයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරලා තියෙනවා. මේ දවස්වල ලංකාවේ විශාල කතිකාවක් ගොඩනැගිලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒක එක. දෙවෙනි කාරණාව තමයි මම තැනකදී මතු කර වෛද්‍යතුමනි, ඔබ කවුරු හරි කෙනෙක් ගණන් හදලා බලන්න නිශාන්තයි, අපේ රෑ 11 විතර වගේ පස්සේ කොයිතරම් අපේ මේ ඩේටා භාවිතය වැඩි වෙනවද කියලා. පාන්දර 3 විතර වෙනකම් මේක තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් ගත්තොත් සෝෂල් එන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට මම මේ ගැන ගොඩාක් අවධානයෙන් ඉඳලා තියෙනවා. එහිදී වෛද්‍ය විද්‍යාත්මකව මේක තහවුරු කරන්න ඔබතුමාට කරන්න පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැත්නම් අපේ ස්නායු පද්ධතිය නැවත අලුත් වැඩියා වෙන කාල සීමාව රෑ 10 ඉඳලා පාන්දර 3 විතර වෙනකම් කාල සීමාව. ඒතර මේ කාල සීමාවේ නිින්ද අත්‍යවශ්‍යයි. හරි, සුව නිින්ද, ඊනක්වත් දකින්න ඇති නින්ද අත්‍යවශ්‍යයි. එතකොට මේ කාල සීමාව ඇතුළත මේක ඇහැරලා ඉන්නේ අපි. හරි, එතකොට මේ ඇහැරලා ඉන්නේ අවුරුදු 60ට වැඩිය නෙමෙයිනේ. මේ ඇහැරලා ඉන්නේ රටේ යවනෝදේ සහ තරුණයෝ. එතන ශ්‍රම බලකාය තමයි මේ ඇහැරලා ඉන්නේ. මේගොල්ලෝ මේ විදියට අවුරුදු 5ක් මේ රටේ ඇහැරවල තිබ්බට පස්සේ ආයි මේ රටට කොවිඩ් ඕනේ නැහැ. කොවිඩ් කියන්නේ බෙහෙතක් හොයාගන්න පුළුවන් එකක්. මේකට ඒවත් හොයාගන්න බැරි වෙයි. හරි, ඒ නිසා ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා කියලා කියන්නේ ආයි ඒක අහන්න දෙයක් ඒක තුල නැහැ. මොකද අපි කතා කරමු නදීනි ලොක්ඩවුන් කරන්නේ නැතුව මේක හොඳින් පාලනය කරපු ලෝක උදාහරණ තියෙනවා. අපි ඒව සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ලංකාවේ පරිගණක සාක්ෂරතාවයේ මේනකොට 50%කට ආසන්නව තියෙනවා. මේක 2005 වෙනකොට 30%කටත් වඩා අඩු වෙන තිබුණේ. නමුත් ඉතාල වේද. හැබැයි ඒ පරිගණක සාක්ෂරතාවය සහ අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියාව අපි ලෝකයට පිවිසීම සඳහා භාවිතා කළේ නැහැ. ලෝකයේ අලුත් ප්‍රවණතාවයන් සඳහා භාවිතා කළේ නැහැ. අපේ රටක් ඉදිරිය ලැජ්ජ වෙන්න ඕන. මීට අවුරුද්දකට විතර කලින් අපි වැඩිපුරම සර්ච් කරේ මොන සබ්ජෙක්ට් එකද කියලා මාධ්‍යවල කිව්වා. එතකොට එහිදී අපි කන ලෝක ප්‍රජාව ඉදිරියේ රමාවිල්ලන්න ඕනේ. අපි ගිහිල්ලා මොකද්ද මේ අපිට උනේ කියන කාරණාව. ඉතින් ඒ නිසා මේදී ගෘහස්ථ පවුලේ මේ සමාජයේ කුඩාම එකක විදිහට ගත්තාම දෙමව්පියන් කෙරේ විශාල වගකීමක් මේකේ තියෙනවා. එතකොට දරුවෙකුට මාස්ක් එකක් දාන්න දෙමව්පියන්ගෙන් යම් පෙළඹවීමක් එන්න ඕනේ. පාසලේදී මේ වැඩේ කරන්න යම් පෙළඹවීමක් එන්න ඕනේ. අත සෝදන්න නැත්නම් සැනිටයිස් කරන්න යම් පෙළඹවීමක් එන්න ඕනේ. ඉතින් ඒක වෙනවද කියන ප්‍රශ්නේ දිනවා. මම දැක්ක මේ සති දෙකකට විතර කලින් සිංහල අවුරුද්දට කලින් මටත් යම් උත්සවයකට ආරාධනා කරලා තිබුණා. හැබැයි ඒක කොවිඩ් නීති වලට අනුව තමයි තිබුණේ. 50 දිනක් විතර ගෙනලා තිබුණා. 150ක් විතර දාන්න පුළුවන් ශාලාවක්. ඒ ශාලාවේ වෘතිකෙක්, අපි සාමාන්‍ය මිනිස්සු අමතක කරමු, වෘතිකෙක් මාස්ක් එක දාගෙන එයාට කිවිසුමක් යන්න එනකොට මාස්ක් එක පාත් කරලා කිවිසුම් වල ආයි මාස්ක් එක දාගන්න. මොකටද ඒක දැම්මේ?
එහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි කියන හොද හොද මඩේ දානවා කියලා ගමේ කියමනක් තියෙනවා මේකට. ඉතින් ඒ නිසා නාදීනි මෙන්න මේ වගේ කරුණු කාරණා කිහිපයක් අපි ගෘහස්තව කල්පනා කළ යුතු වෙනවා. අන්න ඒ කල්පනාව මත තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ කියන ඇත්තම ගත්තොත් මගේ පුද්ගලික මතය මම මේ කියන්නේ මම වග කියන්නේ මගේ පුද්ගලික මතයට මේ සිංහල අවුරුද්ද අපි සමරුවේ නැති වුණාට කමක් නැහැ කියන දන්න තමයි මම හිතුවේ චාරිත්‍ර සමරන්න. අපි ඒක කරන්න ඕන. ඒක අපේ සංස්කෘතිය. හැබැයි එහෙම නැගන් යාමේ අවශ්‍යතාවයක් අපිට මේ වෙලාවේ තිබුණේ නැහැ. හරි මොකද අපි අර කිව්වාගේ වසංගතයකට මූණ දෙන්නේ. ඒකට අපි නිකන් අර රෝමයේ ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කරා වගේ වැඩ මේ වෙලාවේ කරන්න යන්න හොඳ නැහැ. ඉතින් ඒක කවදද මේක තේරුම් ගන්න? අන්න එදා වෙනකන් අපිට මේ වගේ සාකච්ඡාවල් කර කර ඉන්න වෙයි නදී. ඔව් මම හිතන්නේ හුඟක් ලොකු හරවත් දෙයක් කිව්වා දර්ශන මහත්මයා. ඉතින් මං හිතන්නේ දෙමාපිය විතර ලොකු වගකීමක් තියෙනවා අපේ අනාගතයේ. මොකද මේ රට බාර ගන්න ඉන්නේ අපේ යෞවනය. ඒතර යෞවනය හරි ට්‍රැක් එකට කියන්නේ හරි මගට දාන්න දෙමාපියන් විදියට ලොකු වගකීමක් තියෙනවා. පවුල් ඒකකයක් විදියට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉතින් අපි අද කතා කරමින් ඉන්නේ මේ කොරෝනාත් එක්ක ඉදිරියේදී කොහොමද අපි සුබවාදීව හිතලා අපේ ජීවිත ජයගන්නේ කියන මාතෘකාව යටතේ අපි ආදරය කරන ඔබ දැන හඳුනන පුද්ගලින් රසක් සමග කතා බහ දෙන්නට අපි කෙටි විරාමයකට ගිහලා නැවත ඔබ හා එක් වෙනවා. අපි ඔබ සමගින් කතා කරමින් සිටියේ කොවිඩ් වසංගතය සමගින් රටේ සුබවාදීව කොහොමද ගමන් මඟ අපි පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මේ ගැන වැඩිදුරටත් අපිට කතා කරන්න තියෙනවා. ડોක්ටර් අපි කතා කරමු දැන් මේ සුබවාදී කියන වචනේ අපි වැඩිපුර කතා කරන්න. කෙනෙක්ට මේ සුබවාදීව හිතන්න බැරි වෙන්න පුළුවන්. ඊට සුබවාදීව හිතන්න බැරි වෙන හේතු තියෙන්නත් පුළුවන්. කොහොමද මේ සිතුවිලි වෙනස් කරගන්නේ සුබවාදීව හිතන්න? ඔව් නදී හොඳ ප්‍රශ්නයක්. දැන් කෙනෙක්ට සුභවාදී වෙන්න නම් එයාගේ මනසෙද මේ සිතුවිලි එන්නේ. එතකොට නිරෝගී මනසක තමයි සුභවාදී සිතුවිලි එන්නේ. ඒතර කලින් කතා කරා වගේ මේ පොළව සරුණං හොඳ පසක් නම් හොඳ පැල හැදෙයි. ඒකේ වෙන වෙන ගැටලු තිබුණොතින් තමයි ඔය කොළ කොඩ වෙලා විවිධ ප්‍රශ්න වෙන්නේ. ඒතර ඒ වගේ කෙනෙකු මානසිකව නිරෝගී වෙනකොට, ශාරීරිකව නිරෝගී වෙනකොට, ඒ වගේම ඔහුගේ සමාජීය ක්‍රියාකාරකම් නිරෝගී වෙනකොට පුද්ගලයාගේ මනසේ ගොඩනගෙන සුභවාදී සිතුවිලි. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපේ මනස වඩා නිරෝගීව තියාගන්න. දැන් ඒකට දැන් මේ අලුත් අවුරුදු උත්සවවල පවා හොඳ ක්‍රමවේද තිබුණා. දැන් යාපතින් කිව්වා වගේ අපි දැන් හැමතිස්සෙම අපි යම්කිසි ආකාරයකින් මනස සැහැල්ලු කරන අභ්‍යාස හොඳ භාවනාවකින් එක තමන්ගේ ආගම දහම අදහන එක. ඒ වගේම තමයි මේ මනසට අනවශ්‍ය තොරතුරු ගබඩා වෙන එක නවත්ත ගන්නත් ඕනේ. බොහෝ වෙලාවට දැන් අර දර්ශන ඉස්සලා කිව්වා වගේ මේ නිින්ද කියන එක වෛද්‍ය විද්‍යාවේ ඉතා ඉහළින් සලකන කාරණාවක්. අපේ විශ්වාසය තමයි කිසුම් මේ මිනිස්සෙක් නිින්දට යන්න ඕනේ අවම වශයෙන් රාත්‍රී 11:11 මාර වෙනකොට. රෑ 12:01:02 කියන්නේ නිින්ද ඉන්න ඕනේ වෙලාවල්. ඒ වගේම උදේ 6 කියන්නේ අවම වශයෙන් පිබිදිලා ඉන්න ඕනේ. ඒතර 6ට පස්සෙත් නිදාගන්න එකත් 12 පහ වෙලා ඇහැරගෙන ඉන්න එකත් ඉතාම වහයනකයි. මත්සාද එය අපේ මොලේ රසායනික නැවත සකස් වෙන වෙලාව. එතකොට කෙනෙකුගේ මොලේ තුල රසායන නැවත සකස් නොවීම කියන්නේ උදේට නැගිටිනකොට පුදුමාකාර අපහසුවක් දැනෙනවා. තාමත් නිදිමතයි. එතකොට එයාගේ හිත කලබලකාරී. දැන් සුදුසු විදිහට එයාගේ මනස ක්‍රියා කරන්නේ නැහැ. ඊළඟට එයාගේ ඇඟ හෙල්ප් කරන්නේ නැහැ. මොකද හේතුව බොඩි කෙමිකල්ස් ඔක්කොම චේන්ජ් වෙලා තියෙනවා. විශේෂයෙන් ඇඩ්‍රිනලින්, එතකොට කෝර්ටිසෝල් වගේ ඒවා, ඩොපමින් සම්පූර්ණයෙන්ම අවුට්. දැන් එතකොට මොකද වෙන්නේ? එයාට එන්නෙම බෑ. පස්සේ කම්මැලි, හරියන එකක් නැහැ වගේ අදහස්. එතකොට එයාට කොහොමද සුභවාදී සිතුවිලි එන්නේ? ඒ නිසා අනිත් එක තමයි අපි යම්කිසි ආකාරයකින් ඔය අන්තර්ජාලය වගේ සැරිසරනකොට අර දර්ශන කීපයකට යමක් කියන්න ඕනේ. දර්ශන දැන් අපි සෞඛ්‍ය ගැන කතා කරනකොට සමාජීය සෞඛ්‍ය කතා කරනවානේ. ඒ නිසා කෙනෙකුගේ මානසික සෞඛ්‍ය රැකෙන්න පවුල, අපට පරිසරය, රජය මේ හැමෝම උදව් කරන්න ඕනේ. එතකොට යම්කිසි තැනකින් රෑ 12 ඉඳලා පාන්දර 6 වෙනකන් 7 වෙනකන් නම් නොමිල ඩේටා දෙන්නේ හෝ අඩු ගාස්තු ඒක අපි දකින්නේ නම් සෞඛ්‍යයට කරන හානියක් විදිහටයි. මොකද මනෝවෛද්‍ය විද්‍යාවේ තියෙන සුලභතාවය කියන න්‍යාය. එතකොට යම් ආකාරයකින් මිනිස්සු සුලභතාවයේ අත්විඳින්න පුරුදු වෙනවා. එතකොට සුලභතාවයේ ඇති කරන්නේ අයහපත් පුරුදු වලට නම් මිනිසයා ස්වභාවයෙන් මේ අසුභතාවයට යනවා. එය ඉවත් කිරීම අපේ වගකීමක් වෙනවා. එතකොට හැබැයි අනිත් පැත්තෙන් තියෙනවා අපිට වගකීමක්
කොච්චර සුළු වුණත් අපිත් මානසිකව ශක්තිමත් වෙලා අපි අපේ පෞරුෂය ශක්තිමත් කරගෙන අපේ මනසට ගලාගෙන එන ඕන් නැති දේවල් වළක ගන්න ඕනේ. මේකත් කියන්න ඕනේ දැන් ඔය අන්තර්ජාලයේ තියෙන හැම එකම සත්‍ය නෙවෙයි. දැන් ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ නමට යටි නේද කුසුම් මේ PhD එකක් එහෙම දාලා අහවල් කෙනා කියලා ඕන වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ බලන වීඩියෝ එක ඇත්තටම සුදුසු කෙනෙක් දාපු එකක්ද න්‍යායාත්මකද කියලා බලන්න ඕනේ. මොකද මනෝවිද්‍යාව කියනවා දිගින් දිකට කෙනෙක් යමක් හොයනකොට බලනකොට දකිනකොට මනෝරේඛයක් එහෙම නැත්නම් අපි ස්කීමා එකක් කියන්නේ ස්කීමා එක ඩෙවලොප් වෙනවා. ඒක නේද දර්ශනය. ඒක හරියට අර පරිගණකයක වෛරස් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. මොකද වෙන්නේ? ඕක හැමදෙස්සෙම එළියට එනවා. නිශාන්ත මහත්තයා, ඒකනේ දැන් අපි කෙනෙකුට හොඳ සංස්කෘතික අංග ඕන වෙන්නේ. ඒ නිසා දැන් අනිත් පැත්තෙන් කරන්න ඕන දේ තමයි දරුවෙක්ව හදනකොට අපි මතක තියාගන්න ඕනේ ළමයාව අසුභවාදී නොවෙන්න හදන්න. මේක හරි වැදගත් එකක්. දැන් ඔන්න ආයි ස්කෝල පටන් ගත්තා. දැන් මතක තියාගන්න ඔන්න ළමයින් අසුභවාදී කරන ආරම්භයකුත් ඕකෙන් එනවා. දැන් මොකද කරන්නේ? ලකුණු 98 ගත්ත ළමයාගෙනුත් අහන්න ඉතුරු දෙකනේ. දැන් හරි අවුලක්. එතකොට අපි ලකුණු පහක් ගත්ත ළමයා ගැන සතුටයි වෙන්න ඕනේ නේ. මේ පහ ගැන යුරේනි අපිට සතුටු වෙන්න පුළුවන්. අපුඩියක් ගහලා පහක් ගහලා මරු කියලා කියන්න ඕනේ. හැබැයි ඊට පස්සේ මිටන ගහලා කියන්න ඕනේ පුතේ ලබන සැරේ 10ක් විතර කරගම්මු කියලා. එතකොට තමයි අපි සුභවාදී. එතකොට අපේ කතාව හැමතිස්සෙම නෙගටිව් පැත්තෙන් නැතුව පොසිටිව් කතාවකට මාරු කරමු. පුළුවන්ද කියන්නේ නැතුව අපි පුළුවන්නේ අපි මෙහෙම කරමු. ඇයි අපිට යෝජනා ස්වරූපයෙන් කරන්න බැරි? කෙනෙක්ට මොකද්ද ඔය කලේ? ඔයා වැඩේ කෑවා. අයියෝ ඔයාට බෑනේ නොකියා පුතේ අපි මෙහෙම කරමු කියන්න පුළුවන්. එයා දැන් චිත්‍රයක් ඇඳලා ගඟ කහපාට කරා නම් ටොක්ක පුත්තන්ලා කනත් මිරි කරලා කහපාට ගඟවල් කොහෙද තියෙන්නේ කියලා අහන්න නැතුව හරි ෂෝක් ලස්සනයි. පුතේ අපි ඊළඟ ගඟ නිල් පාටෙන් අඳිනු. හැබැයි නදීනේ ඇත්තටම ගඟවල් නිල් පාට නෑනේ. වතුර නිල් පාට නෑනේ නේද? එතකොට ආණ්ඩුවක අපි සමහරව හදාගත්ත න්‍යායෙන් වැරදි යුරිනේ නේද? මොකද ඒක ආලෝකයේ පරාවර්තනයෙන් පේන්නේ. ඒ නිසා අපිත් ලොකු අය විදිහට හැමතිස්සෙම උත්සාහ කළ යුතු දෙයක් තමයි අපේ ඊළඟ අයත් එක්ක කතා කරනකොට හරි වචන කතා කරන එක. අනිත් එක තමයි සමහර අවස්ථා තියෙනවා අසුභවාදීම සිතුවිලි ඇති වෙන්න හේතු වෙන මානසික ගැටලු සහ රෝග. දැන් සරල උදාහරණයක් කිව්වොත් දැන් OCD වගේ තත්ත්වයන් obsessive and compulsive disorder කියන්නේ දරුණු විදිහට අසුභ අදහස් එනවා. එයාට හැමදෙස්සෙම හිතෙනවා මේ පැත්තට වාඩි වුණොත් මොකක් හරි වෙයි. එතකොට එයාට පුටුවේ දෙපාරක් බම්ප් වෙන්න හිතෙනවා. සෙරප්පුව ගලවලා දාන්න හිතෙනවා. ඉස්සරහට යන ගමන් අඩියක් පස්සට එන්න හිතෙනවා. නානකොට හිතෙනවා තාම හේදිලා නැහැ. අසුභයි. ඉතින් පය දෙකක් විතර නානවා. හොඳේ ඊළඟට එයාට හිතෙනවා මොකක් හරි අත හොදලා එන්න ඕනේ. දැන් මේක ලෙඩ රෝගات එක පටල ගන්න අරකයි. අනවශ්‍ය විදිහට අත හොදන එක. අනවශ්‍ය විදිහට ගෙදර අස්පස් කරන එක හැම එකම තිතට තියෙන්න ඕනේ. ඕව පර්ෆෙක්ට්. එතකොට මෙහෙම රෝග ඊළඟට ડિප්‍රෙෂන් කට්ටිය ඉන්නවා. අධික විෂාදී අයට හැමතිස්සෙම යුනේනියන්නේ දුක මුසු අදහස්. නේද? නිශාන්ත මහත්තයා මේක හරි ගැටලුවක්. එතකොට එයාට හිතෙනවා මේ හරියන්නේ නැහැ. අයියෝ වහිනවා. හරිද? මේක නම් මහ හොඳ නැති කාලයක්. මේ හැම එකම එයාට දැනෙන්නේ හොඳ නැහැ. අන්තිමට තමන්ගේ ජීවිතෙත් එපා කියලා හිතෙනවා. ඊළඟට සිසොෆ්‍රීනියා. ඔය බින්නෝන් මාදේ. ඒ අයට හැමෝම සැකයි. මේ එතකොට කුසුම එයා හිතනවා මේ මට මේක වෙන්නේ මේ ආල පහලයි මොන හරි කළා හදි හුණියන්. එතකොට එහෙම නැත්නම් අරගොල්ලන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වෙලා මම මෙන්න මෙහෙම. ඒ නිසා ඔබ මතක තියාගන්න මේවා සමහරට දරුවෙක්ටත් හැදෙන්න පුළුවන්. යම් ආකාරයකින් ඔබට දැනෙනවා නම් ඔබට හැම තිස්සෙම ඕනෑට වඩා නෙගටිව් ෆීලින් එකක් එනවා. ඍණාත්මකව හිතෙනවා. කවුරු හරි හොඳක් කිව්වත් මන් දකින්නේ ඒක නරක. ඔබේ යාළුවට ගෙදර කෙනාට තියෙනවා නම් හැකි ඉක්මනින් මනෝ උපදේශකවරයෙක් මුණ ගැහෙන්න. අවශ්‍ය නම් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යන්න ඕනේ. ඒ එක්කම මේකත් කියන්න ඕනේ අර බොරු පොසිටිව් වලිනුත් විදෙන්න ඕනේ. නේද සර්ජන්? දැන් අපේ ලොකුවට තියෙන එකක්නේ කොරන්න බැරි දැන් මම මෙතන ඉඳගෙන සුභවාදී හිතන්න හදනවා. සුභවාදී හිතන්න හදනවා නමුත් සුභවාදී නොවන දේවල් නේ. දැන් මම මෙතන ඉඳලා හිතනවා දැන් පොසිටිව් තින්කින් කියලා යස් ආයි කැන් කියලා හිතනවා මම ඊළඟ ජනාධිපතිවරණයේදී කොහොම හරි මේ රටේ ජනාධිපති වෙනවා කියලා. කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැතුව අඩු ගන්න නගර සභාවකටවත් ඡන්දය ඉල්ලන්නද විරෝධී ඊළඟ එකේ වෙන්න බෑ. එහෙනම් අපි අපේ වපසරිය තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා සුභවාදීව හිතන්න ඔබේ සිතුවිලි කපල කොටලා නිවැරදි කර ගැනීම අවශ්‍යයි. ඩොක්ටර්ත් එක්ක අපි ඔන ගොඩක් සුභවාදී පැත්ත ගැන කතා කළා. මම හිතුවා මේ දර්ශන මහත්මයාත් එක්ක කතා කරන්න අපි දැන් අපේ පවුල ගැන කතා කළා, දරුවන් ගැන කතා කළා. හැබැයි අපි කතා කළ යුතු තව පිරිසක් ඉන්නවා නේද දර්ශන? සාමාන්‍ය ජන ජීවිත ගැන. ඉතින් මොම් මං හිතන්නේ පහුගිය කාල තුලේදී මං හිතන්නේ ලොකු කඩාවැටීමකට පත් වුණා. කොහොමද ඔවුන් මෙයට මූණ දිය යුත්තේ? ඔව් නදිනිය, අතරම ඒක ලෝකෙම සාකච්ඡා කරන කාරණාවක්, විශේෂයෙන්ම ආර්ථිකය කඩාගෙන වැටීම කියන එක. ඒක අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් කී ඉෆෙක්ට් එකක් කියලා. නැත්තම් ප්‍රධානම සංසිද්ධිය බවට පත් වෙනවා කොවිඩ් වල අපි මූණ දෙන. ඒකෙදී අර
වෛද්‍යතුමත් එක්ක පොඩි එකඟ වීමක් එක්කම පටන් ගත්තත් හොඳයි කියලා හිතනවා. අර විශේෂයෙන්ම මේ දේවල් ගැනත් මේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වෙනවා. අර කෝ වගේ PhD ඔක්කොම දාලා තියෙනවා. ඉතින් PhD කියලා දාපුවාම අපි දන්නේ නැහැ මේක මොනවද අදහස් කරන්න කියන එක අපි දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් නම් එයා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයක් තියෙන්න ඕනේ. කවුන්සලර් කෙනෙක් නම් එයාට මේ කවුන්සලර් ඇසෝසියේෂන් එකේ ලියාපදිංචි වෙච්ච අංකයක් තියෙන්න ඕන. එතකොට දැන් අපි කුසුම් රේණු මහත්මිය රොවින රංගන ශිල්පිනිය කියලා හඳුන්වලා දෙන්නේ ඒ ඒ ඒ ක්ෂේත්‍රය තුළ අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක් නිසා. එතකොට කෙනෙක් තර්කයක් නගන්න පුළුවන් එක ටෙලිනාට්‍යයක රංගකපාපු කෙනෙකුට රංගන ශිල්පිනිය කියලා කියන්න බැයිද? පුළුවන්. පුළුවන් ප්‍රවීණ කියලා කියන්න බෑ. එහෙමනම් ආදුනික කියලා කියන්න ඕනේ. මොකද අපි ආදුනික කවුන්සලර්ස්ලා විදිහට අපි වැඩ කරලා තියෙනවා ජේෂ්ඨයෝ යටතේ. ඊට පස්සේ එක්තරා කාල සීමාවකින් පස්සේ තමයි තනියම යාට ඒ අවස්ථාව දෙන්නේ. එතකොට මේ මේ නදිනියව ප්‍රශ්නෙට මම එන්නම්. ආර්ථිකයේ සම්බන්ධයෙන් ගත්තාම ලොකු ආර්ථික කඩාවැටීමකට අපි ලකුණ. ඒකට හේතුව තමයි සාර්වආර්ථිකය. එම නැත්නම් ගෝලීය ආර්ථිකය විශේෂයෙන්ම අපි දන්න ලංකාවේ ගත්තොත් එම 1980 මුලභාගයේදී අඳුනලා දීපු විවෘත ආර්ථික ප්‍රතිපත්ති එක්ක අපේ අපිට පැවතිච්ච ආර්ථික රටාවේ උඩු යටි කිරුවීමක් සිද්ධ වෙනවා. අපේ තිබුණේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා වචනයක් අපි භාවිතා කරන තිරසාර සංවර්ධනය කියලා. තිරසාර සංවර්ධනය කියන එක අපේ තිබිච්ච එකක්. ඒ කියන්නේ උදාහරණයක් ඉදිරිය ගත්තොත් දැන් අපි මේ වැඩසටහන අවසන් කරනකොට රජය හදිස්සියෙන් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා තිබ්බොත් සතියක් දැන් අපි මේ ස්ටඩියෙන් එළියට යනකොට සතියක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා. අපේ ගෙවල් වල කොච්චර කාලයකට කණ්ඩ බඩු දිනනවද? වැඩි මොන සතියේදී? ඇඳිරි නීතිය දීර්ඝ කළොත් බ්‍රේක් එකක් දෙන්න නැතුව මාසයක්ම අපිට කණ්ඩ දේවල් නැහැ. කණ්ඩ දේවල් නැහැ. මෙන්න මේක තමයි මේ මේ ගෝලීය ආර්ථිකයේ තියෙන අවුල. එතකොට මේ ගෝලීය ආර්ථිකයක් තුළ අපි ජීවත් වෙද්දී හැම වෙලාවකදීම කාර්මීකරණය සහ කර්මාන්ත ශාලා බීවීම කියන ප්‍රශ්නේදී ලොකු ගැටලුවක් ඇති කරා මේ ලොක්ඩවුන් කියන එක. එහෙම නැත්නම් නිරෝධායනය කියන කාරණාව. මොකද මිනිසුන්ට එහෙම යන්න බෑ. මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතේ පවත්වන්න බෑ. හැබැයි මේකට ඉතාම හොඳ නිදර්ශනයක් දුන්නා ස්කැන්ඩිනේවියානු රටවල්. අපි ඒකට කියනවා ඇන්ඩර්ස් ටෙග්නේල් ආකෘතිය කියලා. මේ සම්බන්ධයෙන් මුල් කාලේ යම් විවේචනයක් එල්ල වුණා කොවිඩ් ආපු මුල්ම කාලේ. ස්වීඩනය, පින්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, අයිස්ලන්ඩ් මෙන්න මේ රටවල් වල කවදාවත් ලොක්ඩවුන් කරේ නැහැ. මේ වසංගතය තුළ කිසි දවසක ලොක්ඩවුන් කරපු නැති රටවල් තමයි පාසලක්වත් වැහුවේ නැහැ. වැහුවේ නැහැ. හැබැයි ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන පෙන්වන හරි අපූරු දෙයක් ඒ තමයි ලොක්ඩවුන් කරපු රටවල් වලට වඩා මේ ස්කැන්ඩිනේවියානු රටවල් වල රෝගය පැතිරීම අඩු වුණා. ඒ වගේම මරණ ප්‍රතිශතය අඩු වුණා. එහෙනම් කොහොමද ඒක උනේ? ඒකට හේතුව තමයි අර වෛද්‍යතුමා කියපු තව එක දෙයක් තියෙනවා. මේ හැම කෙනෙකුටම වග කියන්න ඕනේ පාර්ශව ගණනාවක් තියෙනවා. එතෙන්දී අපි එතන ගියාම සමාජය, සමාජ සම්මත පාලකයෝ මේ හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕනේ. එතනදී මේ මේ සමහර රටවල් පුරෝකතනය නැත්තම් ප්‍රෙඩික්ෂන් වලට ගියා මේක මේ මෙන්න මේ වගේ වුණොත් කොහොමද වෙන්නේ කියන එක. එතකොට අපේ ජන ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැදිනි අපි මේක කොටස් කරලා ගන්න ඕනි. කොටස් කරලා ගත්නහම අපේ ඉන්නවා එදිනෙදා හම්බ කරගන්න පිරිසක්. දැන් හොඳම උදාහරණය තමයි දැන් වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් දෙන්න කියලා කිව්වනේ. දැන් රුපියල් 1000ක් දෙනවනේ. එතකොට දවස් 25ක් අකණ්ඩව වැඩ කරන වතුකම්කරුවෙකුට රුපියල් 25000ක් හම්බ වෙනවනේ. මම ඒ ගැන පෞද්ගලිකව සොයා බැලීමක් කරා ගෙවනවා. ගෙවනවා ඒ කියන්නේ රුපියල් 25000 හම්බ වෙනවා. ඕනි නම් දවස් 30 වුණත් වැඩ කළා 30000ක් ගන්න පුළුවන්. හැබැයි රුපියල් 30000ක් ගන්න මේ කම්කරුවට මාසෙ යැපෙන්න බෑනේ නදිනි. එයා ණය වෙන එක ණය වෙනවාමනේ. ඒක එයාගේ පුරුද්දක්නේ. හරි, එහෙනම් එතන බොහොම පැහැදිලිව පේනවනේ වැටුප වැඩි කිරීම තුළ ජීවන මට්ටම උස්සන්න බෑ කියන එක. මොකද විද්‍යාපීඨයෙන් අවුට් වෙන ටීචර් කෙනෙකුට පළවෙනි අවුරුද්ද රුපියල් 25000ක් ගෙවන්නේ නෑනේ අපි. හැබැයි එයා ඊට වඩා හොඳ ජීවන මට්ටමක් ගෙනියනවනේ. එහෙමනම් මේ කොවිඩ් නිසා ආර්ථිකයේ කඩාවැටීම කියන කාරණාව ඍජුව පෙවුනට ඒ ඒ හරහා අපේ සිතුවිලි පරම්පරාව, අපේ අපි ලබාගත් අධ්‍යාපනය, අපේ දැනුම් මට්ටම යම් බලපෑමක් තියෙනවනේ. යම් බලපෑමකින් තමයි මධ්‍යම පාන්තිකයෝ ඉන්නවා. මේ මධ්‍යම පාන්තිකයෝ යම් ප්‍රමාණයකට මේකත් එක්ක හිටියා. යම් ප්‍රමාණයකට හිටියා. ඊට පස්සේ ආර්ථිකයෙන් ස්වාධීන වෙච්ච පිරිසක් ඉන්නවා. අර ලංකාවේ ඉන්නවා. ලංකාව කොච්චර අපි මේ දියුණුවෙන් පවතින රටක් වත් ලංකාවේ ආර්ථිකයේ ස්වාධීන පිරිසක් ඉන්නවා. හරි. එතකොට දැන් ආර්ථිකයෙන් ස්වාධීන කියන්නේ දැන් අපි හිතමුකෝ ලෝකයේ ඉහළම කෑම එකක මිල ඩොලර් ලක්ෂයයි කියලා. ඊට වඩා ඉහළ කෑම නැහැ. උපකල්පනයක් මම කරන්නේ ඊට වඩා ඉහළ කෑම් ප්ලේට් එකක් නැහැ. ඩොලර් ලක්ෂයක් ගෙවන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන් නේ.
එතකොට මෙන්න මේ කොටස් තුන තමයි ඉන්නේ. මේ කොටස් තුනෙන් වැඩිම ප්‍රහාරය එල්ල වෙන්නේ අර පල්ලෙහා ඉන්න කට්ටියට. එතකොට ඒක වෙන්න බලපාන කාරණාව තමයි ඒගොල්ලෝ කවදාවත් මේ වගේ දෙයක් පිළිබඳව පුරෝගතනය කරලා තිබුණෙත් නැහැ. අපි සමාජයේ දැනුවත් කිරීම කරලා තිබුණෙත් නැහැ. ඒක ඒ නිසා තමයි රුපියල් 5000 හම්බ වෙනකම් බලාගෙන හිටියේ ඒගොල්ලෝ. 5000ෙන් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. නමුත් ඒක ඒ වෙලාවේ ලොකු දෙයක්. ඒ වෙලාවේ ඒක ලොකු දෙයක්. ඒතර ඒ නිසා අපිට තියෙනවා මෙතනදී කිසියම් ආර්ථිකමය සාක්ෂරතාවයේ අඩුකමක්. මම ඒ වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඉකොනොමික් ලිටරසි එක මේ රටේ අඩුයි. ඒ නිසා තමයි විවෘත ආර්ථිකය තුළ අපිට නැගිටින්න බැරි වෙලා තියෙන්නේ. විවෘත ආර්ථිකයේ මූලික සංකල්පයක් තමයි විවෘත ආර්ථිකයක් තියෙන රටක රැකියාවක් කරලා ජීවත් වෙන්න බෑ කියන එක. හරි. ඒ නිසා අන්න ඒ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරගත්තොත් අපි හිතනවා යම් දෙයක් කරන්න පුළුවන් මීට වඩා. බොහොමත්ම ස්තුතියි දර්ශන. මම හිතන ගොඩාක් හොඳ දේවල් ටිකක් කියුණා ડોક્ટર කමල් දර්ශන අතර. මම හිතන්නේ විශේෂයෙන්ම මම මේ ડોક્ટર කමල් කිව්ව දෙයකට මට මතක් වුණේ පහපහුගේ අවුරුද්ද අපි ගිවල් වලට වෙලානේ හිටියේ නදිනි. එතකොට එක තැනකදී ආවා මට හිතුණා මේක ඉන්ටර්නෙට් එකට ගියාම හරි ඍණ දේවල් හරි අපි ගියොත් සමාජ මාධ්‍ය වලට ගොඩක් ඍණ දේවල් කියන්නේ මේක දන්නේම නැතුව අපිට මේ මනසට එක බලපෑවා කියලා. අපි කියන්නේ ভাইබ්‍රේෂන් එක කියලා ඕර එක කියලා අපි කියන්නේ ඒකට හරියට බලපෑවා කියලා. මම තකස් කරලා මොකද කරේ මට මතකයි මගේ ভাইබ්‍රේෂන් එක චේන්ජ් කරන්න ඕන නිසා මම පොත් කියවන්න පටන් ගත්තා. හරි සුභවාදී මම හිතන්නේ ඒකත් එක ටෙක්නික් එකක්. අපිට මේ අපි පරිශීලනය කරන දේවල් ඉක්මනට අපිට හිතනවා නම් අපිට ඍණ දේවල් ඔලුවට එනවා පොඩ්ඩක් ලයිෆ් එකේ පොඩ්ඩක් පොඩි තල්ලුවක් පිටිපස්සට යනවා පොඩි තල්ලුවක් ඕනේ කියලා අපි කියවන කරන දේවල් උනත් අපිට ඉක්මනට වෙනස් කරන්න ඕනේ හොඳ දේවල් වලට. ඍණ දේවල් බලන්නේ නැතුව මොකද අපි සමාජ මාධ්‍ය වල අද ගියාම ගොඩාක් මිනිස්සුන්ට එක්ක මට ගහනවා අර කියනවා ගේ බොරු කියනවා. අපි 100ට ඇත්තම 100ට 90ක්ම අද අපිට මේ ගන්න බෑ එක 100ට 100ක් කියලා. ඉතින් බොහොමත් නිස්සූති දර්ශන ડોક્ટર කමල් අපිත් එක්ක ඒ දේවල් බෙදාගත්තට මේ නිශාන්ත මහත්මයා මම අහන්නේ දැන් ගියා අවුරුද්ද නම් ග්‍රහයෝ ටික අපිත් එක්ක තරහ වෙලා හිටියා අපිත් එක්ක විතර නෙමෙයි මුළු ලෝකෙත් එක්කම ග්‍රහයෝ ටික මං හිතන් ස්ට්‍රයික් එකක් කරා මිනිස්සුන්ගේ ජීවිත ග්‍රහයෝ ස්ට්‍රයික් කරපු නිසා ආතප්පාතන් නැතුව තිබුණා. මේ අවුරුද්ද ග්‍රහයෝ ටික මොන වගේ ප්‍රතිචාරයක් දක්වනත් දැන තාම ස්ට්‍රයික් කරන්න හිත හිතන් ඉන්නවද නැත්නම් අපිට පොඩි සපෝට් එකක් දෙන්න හිතන් ඉන්නවද මොන වගේද කොහොමද මේ අලුත් අවුරුද්දෙන් පස්සේ අපේ මිනිසුන්ට මොන වගේ සපෝට් එකක් අපේ ග්‍රහයන්ගෙන් හම්බ වෙයිද? ඔව් යුරේනි, දැන් අපි අනිත් අවුරුදු වල කතා කරද්දී විශාල ග්‍රහමාරු වීම තොගයක් සිද්ධ වෙනවා මේ වාහවසරදී. නමුත් මේ අවුරුද්දේ සිද්ධ වුණේ ප්‍රධාන වශයෙන් එක ග්‍රහමාරුවක් විතරයි. ඒ තමයි අප්‍රේල් මාසයේ පස්වෙන්ද සිදුවෙච්ච බ්‍රහස්පති මාරු. ඒතර මේ බ්‍රහස්පති මකර රාශියට වසර 12කට සැරයක් එනවා. සෙනසුරුත් මකර රාශියට අවුරුදු 30කට සැරයක් එනවා. ඒතර ආවට නදීනේ මේ යුරේනි මේ සාමාන්‍යයෙන් අංශක කීපයක දුර ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ ගිය වසරේ කියන්නේ මාර්තු මාසෙන් පස්සේ තමයි මේ දෙන්න බොහොම ළඟට ඇවිල්ලා දෙසැම්බර් මාස 22 මේ දෙන්න එකම අංශකයකට ආවා. මේ අවුරුදු 390 ගානකට පස්සේ තමයි මෙන්න මෙහෙම සිදුවීමක් උනේ මේ වෛද්‍යතුමා නිසා මේ කුසුම් රේණි මෙතන. ඒතර මෙවැනි සිදුවීමක් 1600 ගණන් වල සිද්ධ වුණා. 1600 ගණන් වල සිද්ධ වෙද්දී තමයි ওই පරන් ගිහින් අපේ රට ආක්‍රමණය කිරීමක් කරේ. ඒතර ගාල්ලේ බලකොටුව, ත්‍රිකුණාමලයේ බලකොටුව වගේ දේවල් හදන්න තෙවන පාර්ශ්වයන්ගේ මැදිහත් වීම බහුල කරා. ඒතර අන්න එහෙම තිබිච්ච ග්‍රහ රටාවක් තමයි මේ අප්‍රේල් 5 නිම වුණේ. එතකොට බ්‍රහස්පති කියන්නේ ග්‍රහලෝකයේ පුරෝහිතයා, සෙනසුරු කියන්නේ දුකට අධිපති ග්‍රහය. ඒතර මේ දෙන්න එකට එකතු වෙච්ච සංකලනය තුළ අපේ රටටත් නොයෙකුත් මානසික වශයෙන් සහ කායික වශයෙන් පීඩා කරදර ඇති කරා. හැබැයි දැන් එයා අප්‍රේල් 5 පිටත් වෙලා ගියා. ඒ තිබ්බා හිතකරතාවය අඩු කරලා හැබැයි තාමත් ඉන්නේ සෙනසුරුටයි තියෙදර කුඹ රාශියේ. ඉතින් ඒ නිසා අපි ඒකත් දැන හිතන්න ඕනේ. දෙවෙනි කරුණ මේ වසරේ සිද්ධ වෙන්න තියෙන සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ හතරම සිද්ධ වෙන්න තියෙන්නේ මෙන්න මේ ඉදිරි කාලේ මේ සිංහල අවුරුද්දෙන් පස්සේ. සහ තව ග්‍රහ යුද්ධ කීපයකුත් 9ක් වගේ ආසන්න කාලයක් දිදීමට නියමිතයි. ඉතින් මෙන්න මෙවැනි වටපිටාවක් තුළ අපේ මනෝවෛද්‍යවරුන් දෙපළම පැහැදිලි කරේ අපේ මේ මනසට එන්න වූ ශක්තිය. දැන් අපි කියමු යුරේනි ඉඩමක් අරන් හොඳට සුද්ධ කරලා ඉඩමේ මේ ගේට්ටුවක් දාලා වහලා තිබ්බොත් එහෙම ඕකේ තේක අඹ ගස් වගේ වටිනා ගස් පැලවෙන්නේ නැහැ. වැඩිපුරම පැලවෙන්නේ වල් ගස්. ඒතර ඒ වගේ මේ දැන් කාලයක් නිවාඩු පාඩුවේ gedettum වල ඉඳපු අපේ මනස තුලත් තියෙන අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දෙයක් මම හරි ඉස්සලත් කිව්වේ පෙනේරයක් නොවී කුල්ලක් වෙන්න කියලා. මොකද අපි දැන් කරන්නේ සමාජ මාධ්‍ය තුලින් හෝ අල්ලපු ගෙදර කෙනා කියන ඒවා හෝ ඒකේ හොඳ නරක වෙන් කිරීමක් නෑ. අපි ඒක අපේ ළඟට ගන්නවා. මොකද
අපි කරන දේ ගැන තියෙන අගය කිරීම අපිට පොඩ්ඩක් අඩු වෙනවා. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් ඇමරිකාව, එංගලන්තය, යුරෝපයේ දියුණු වෙච්ච රටවල් වල ඉතිහාසය ගත්තොත් අවුරුදු 1000කට අඩුයි. නමුත් ඒගොල්ලෝ තමයි දැන් මේ ලෝකේ දියුණු වෙච්ච සෑම දෙයක්ම සොයාගෙනයි ඒ කටයුතු තියෙන්නේ. ඒතර යුරෝපේනි අපේ සංස්කෘතිය ගැන කතා කරොත් අවුරුදු 5000කට වැඩි සංස්කෘතියක් තියෙනවා කියලා අපි කියනවා. මම අහන්නේ මේ 5000ේදී අපි මොනවද ලෝකෙට දුන්නේ? අපි හැම දෙයකටම දක්ෂණම්. මම කියන්නේ දැන් අපිට හිතන්න කාලේ ඇවිල්ලා මේ අවුරුද්දේ තියෙන මේ ග්‍රහ රටාවත් එක්ක අපේ ගමන යන. මොකද ග්‍රහයකට පුළුවන් යුරේනියට බලපෑමක් කරන්න විතරයි. ඒක පාලනය කරන්න ඉඩ දීලා අතපය අකුලන් ඉන්නේ අපි. ඒ නිසා අදවත් අපි තීරණය කරගත්තොත් මේ ග්‍රහ රටාව තුළින් අපිට ගන්න පුළුවන් හොඳ දේ. මොකද සෙනසුරු ගත්තොත් අපි හිතන සෙනසුරුගේ අපලේ හොඳ නැහැ කියලා. නමුත් යුරේනි දන්නවා ඇති සෙනසුරුගේ ඇද තමයි දිව්‍ය ලෝකයේ අතුරයි අපාය අතුරයි දෙකම තියෙන්නේ. අපි අපාය අතුර අත් දෙකේ මිටම ලෝගෙන කෑ ගහන සෙනසුරු අපිට අපල කරනවා කියලා. දිව්‍ය ලෝකයේ අතුරත් අපිට පුළුවන්කම තියෙන්න ඕන. මම හිතන්නේ මේ අවුරුද්ද පටන් ගනිද්දි අපි ඔන්න සෙනසුරුගෙන් දිව්‍ය ලෝකයේ අතුර මේ අවුරුද්දේ අරගෙන පවුලක් හැටියට, සමාජයක් හැටියට, රටක් හැටියට නැගිටිනවා කියලා හිතාගත්තොත් මම හිතන එක තමයි අපිට ගන්න පුළුවන් ජයක්. ඔව් නිශාන්ත මහත්මයා, මම හිතන්නේ හොඳ දෙයක් කිව්වා. මොකද ග්‍රහචාරවල බලපෑම් ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් අපිට තියෙන අපේ ආත්ම විශ්වාසය, අපේ අපි කියනවා විල් පවර් එක කියලා, අධිෂ්ඨානශීලීත්වය. එතකොට මේ සුභවාදී ජීවිතයේ දකිලොදි මේ හැම දෙයකින්ම අපේ ධෛර්යය වෙනස් කරන්න පුළුවන් කියන කාරණය මම හිතන ලෝකේ හිටපු මේ වෙනකොට ලෝකේ ජයගත් ගොඩක් මිනිස්සුන්ගෙන් අපිට ගන්න පුළුවන් ලොකු උදාහරණ තියෙනවා පුද්ගලයන් විදියට ගත්තොත්. ඉතින් ඒක නිසා හැමදේම තියෙන්නේ අපේ අතේ. අපිට පුළුවන් අර කියනවා වගේ දිව්‍ය ලෝකයේ අතුර ඕන විදිහකට කරකවන්න. ඒක අපේ අතේ තියෙන්නේ. අපි බාර දීලා හිටියොත් ආ මෙන්න සෙනසුරු දැන් නීචයි, ඒක නිසා මට මෙහෙම දේවල් වෙනවා කියලා මේ අපි බ්‍රේන් එකෙන් තමයි සිග්නල් එක යවන්නේ එළියට. එතකොට අපි යවන දේ තමයි අපිට ලැබෙන්නේ. එතකොට ඉතින් හොඳ කාරණයක් කිව්වේ කුසුම් රේණු අක්කේ, වාටත් එනවා. අපි හුඟක් වෙලාවට මේ තරුණ පරම්පරාව අර කිව්වා වගේ අපිට අවුරුදු 5000කට හැ සංස්කෘතියක් තියෙනවා. යුරේනි අපි පොඩි මං හිතන්නේ විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා ආයි කුසුම් අක්කත් එක කතා කරමු. හරි නාදීනි, අපි එහෙම කරමු. කෙටි විරාමයක්. මං හිතන්නේ අපි ලොකු හරවත් දේවල් ගොඩක් කතා කරගෙන හිටියා නදිනිය අද දවසේදී. විශේෂයෙන්ම මං හිතන්නේ විරාමිර යන්න කලින් අපි කතා කරේ කොහොමද මේ ග්‍රහයන්ටම අපේ ධෛර්යය තීරණය කරන්න දෙන්නේ නැතුව අපේ අතට අපේ ජීවිත අරගෙන කොහොමද මේ ජීවිතේ හරි විදියට මේ අපිට තියෙන මනුස්ස ජීවිතේම හැමදාම කියන්නේ හරි කෙටි. ඉතින් ඒක නිසා මේක කාලය නිකරුණේ නාස්ති කරන්න නැතුව මේ ගෙවෙන හැම තප්පරයක්ම හැම විනාඩියක්ම කොහොමද අපි තව මනුස්සෙක්ට බරක් නොවී මේ ජීවිතේ පුළුවන් උපරිම විඳවන්න නැතුව විඳින්න කියන කාරණේ මම හැමතිස්සම කියන දෙයක්. ඉතින් මං හිතනවා අපිට ධෛර්යය ඕන විදිහකට වෙනස් කරන්න පුළුවන් ඒක තියෙන්නේ අපි අතේ කියන එක. කුසුමාකි ළඟට ගියොත් කුසුමාකි මේ අපේ රටේ මේ තාරුණ්‍ය කියන්නේ මේ රටක අනාගතය. එතකොට මේ රටේ අනාගතයේ තීරණය වෙන්නේ මේ තාරුණ්‍යයේ ඔවුන්ගේ ඔළුව. අපි සිංහල සාමාන්‍ය සිංහලික ඔළුව තමන් ඔළුව පුරව ගන්න දේවල් එක්ක. ඉතින් මේ ඔරුව පුරව ගන්න දේවල්ට ගොඩාක් අද බලපාන දෙයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. ඔවුන් කියවන දේවල්, ඔවුන් අහන දේවල්, වීඩියෝස් දකින දේවල්. ඉතින් මේ හුඟක් දේවල් මේ අද සාරුණ්‍ය මිනිසුන්ට බලපාලා මට දකින දෙයක් තමයි අද හුඟක් මේ තරුණ පරම්පරාව ගොඩක් දේවල් බලන්නේ වක් රැහින්. හුඟක් හරි අඩු ප්‍රතිශතයක් තමයි මිනිස්සු හැම දෙයක් තුළින්ම හොඳක් දකින්නේ. ඉතින් මේක ලොකුවට බලපානවා ජීවිතේ ඉදිරිය. මනුස්සෙක්ට ඉදිරිය ජීවිතේ දය ගන්න නම් අපිට හැම දෙයකම දෙපැත්තක් හරියට දැකලා හරි ස්වාධීනව හිතන්න අපිට පුරුදු වෙන්න ඕන සමාජයක්. මම හැමතිස්සම කියන දේ තමයි අපි සුද්දාගෙන් මිදුණට වැඩක් නැහැ. අවුරුදු 76ක අපි නිදහසක් ලැබුවට වැඩක් නැහැ. අදත් අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඇමරිකාවෙන් දෙයක් අප්ලෝඩ් කරොත් ඒක හොඳ නරක බලන්නේ නැතුව ඒක හොඳයි කියලා හිතන જાතියක් තාමත් අපි මිනිස්සු විදිහට අපි එහෙම හිතනවා. අපි ඉන්ටර්නෙට් එකේ මොනා හරි තියෙන දේ අපි ස්වාධීනව හිතන්න පුරුදු වෙලා නැහැ. ඉතින් කුසුමකිට මොනාද කියන්න තියෙන තරුණ පරම්පරාවට මේ අපි කොහොමද හැම දෙයක්ම හරි විදියට දැකලා කොහොමද ජීවිතේ ජය ගන්න තමන්ගේ තව මිනිස්සුෙක් උදව් කරගෙන අපි ඒක අනිවාර්යයෙන්ම කිය යුතුයි. අද හුඟක් මිනිස්සු හිතනවා
මම ගියොත් හොඳයි කියන එක ඉදිරියට. නමුත් එහෙම නැතෝ කොහොමද තව මිනිස්සෙක්ටත් උදව් කරගෙන මේ ජීවිතය හැමෝම එකතු වෙලයි හරි එකමුතුව කොහොමද ජාතියක් විදියට ඉදිරියට යන්නේ රටක් විදියට තරුණයක් විදියට ජීවිතේ ජය ගන්න කොහොමද කියලා කියන්න පුළුවන් අවසාන වශයෙන් අවවාදයක් කොහොමද දෙන්න පුළුවන් අපිට. ඔව් අවවාද තමයි ජීවිතේ පුරාම අපිට ලැබෙන්නේ. මේක එහෙම මැරෙනකම්ම ලැබෙනවා ඒක. පින්වන්ත රටක්. අපි දවස ගානේම ඉගෙන ගනිමින් ජීවත් වෙන මිනිස්සු. ඉතින් දැන් මං හිතන්නේ අද උදේ වරුව ටිකක් අපි සංසුන්ව ඉවසීමෙන් මේ උදේ මේ වෙලාව අහගෙන හිටියා නම් මං හිතනවා කෙනෙකුට ගොඩක් දේවල් ගන්න පුළුවන්කම තියෙන්න ඇති. මොකද මම ගොඩක් දේවල් ගත්තා. මම ගෙදර හිටියා නම් මට මේ දේවල් හසු කරගන්න වෙන්නේ නැහැ. මොකද මං ගෙදර වැඩ කරන්න උනේ මේ වෙලාවේ මම හැමෝ ගියාම මට මේ ප්‍රයෝජන නැතුව යනවා. මං හරි සතුටුයි මේ මොහොත මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තයි කියලා. ඉතින් මේ මට හිතෙන්නේ අපි ඕනම දෙයක් අපිට ළඟා කරගන්නත් අපිට ඉස්සර වෙලා ඇත්තම කතාව ඕනම දෙයක් තමන්ටනේ දැනෙන්න ඕනේ. ඉස්සෙල්ල තමන්ට දැනෙන්න ඕනේ. තමන්ගේ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඒක තව කෙනෙකුට දෙන්න පුළුවන් වෙන්නේ. මටවත් දැනෙන්නේ නැතුව මගේ ජීවිතේ මං කොහොමද තව කෙනෙකුට හරයක් ප්‍රයෝජනයක් ගන්න දෙන්නේ? අපි මල්වට්ටියට තියලා පූජ කරන්නේ මොනවද මිනිස්සුන්ට සමාජයට. ඉතින් එකම දේ මම මේ කතා කොහොම අහගෙන හිටියම් මට දැනුණ දේ තමයි අපිට තියෙන්න ඕනේ ඉවසීම සහ හොඳ විනයක් කියන එක. හොඳ විනයක් තියෙන්න ඕනේ. මම මේ විනය ගැන කියනකොට මට එකපාරටම මේ විනයක් තියෙන්න ඕනේ කියලා හිතනකොටම මම ඔබතුමා සම්බන්ධයෙන් කතා කරනවා මේ ඩෙන්මාර්කේ වගේ රටවල් වලට අපි ගිහිල්ලා තියෙනවානේ. ඒ රටවල් ওই தත්ත්වයට පත් වෙන්න ඇත්තෙත් ওই විනය කාරණාව නිසා. ඒ ගෙවල් දොරවල් පින්තූර වගේ ඒ දුරස්ථීකරණයේ ඒ පරිසරයේම තියෙනවා. හරිම සුන්දරයි. ඒ ඊට වඩා මම දැකපු එක දෙයක් තියෙනවා. ඒ මිනිස්සුන්ට හොඳ විනයක් තියෙනවා කියන්නේ අපි ඒ ගෙදර දවල් ආහාරයට හරි රාත්‍රී ආහාරයට හරි යනකොට අපේ රටේ කොඩියයි ඒ රටේ කොඩියයි දෙක ඒ ගෙදර ඔසවලා තියෙනවා. ඒගොල්ලෝ දැනුවත් කරනවා වටේ අනෙක් ගෙවල් වලට අද අපේ ගෙදරට අමුත්තෝ ඇවිල්ලා සාදයක් තියෙනවා. පොඩ්ඩක් සද්දබද්දක් තියෙන්න පුළුවන්. එහෙම කියලා. ඊට පස්සේ ඒ ගේ ළඟින් යන වාහන ඔක්කොම ඒ මේ පැත්ත බලලා මෙහෙම ඔළුව පාත් කරලා හිනා වෙලා අතවනලා එහෙම තමයි යන්නේ. ඒගොල්ලෝ සතුටු වෙනවා මේ ගෙදරට අමුත්තෝ ඇවිල්ලා මේගොල්ලෝ සතුටු වෙනවා. ඒ යන අය සතුටු වෙනවා. සහ දැන් බලන්න මේ වගේ පරිසරයක් වටපිටාවක් තියෙන රටක තමයි ওই වගේ ප්‍රතිඵලයක් ලැබලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇහෙන් දැකපු දේවල්. ඉතින් මම කියන්නේ අපේ තරුණ දරුවන්ට අනේ පුතේ ජීවිතේ නිකන් නාස්ති කරගන්න එපා. අනුන්ගේ විස්තර හොයලා බලලා තමන්ට ජීවිතේට අත්දැකීමක් පාඩමක් එකතු කරගන්න පුළුවන් නම් වටිනාකමක් එකතු කරගන්න පුළුවන්. අන්න ඒක ගන්න. හැබැයි අද මම හිතන්නේ ඔය Facebook කරහා නම් ඒ දේ ගන්න පුළුවන් වෙයි කියලා. සමහර YouTube channels තියෙනවා අපිට ජීවිතේට ලං කරගන්න පුළුවන් හොඳ පඩිවිඩ දෙන අය කරන තැන්. එහෙම කීප පුද්ගලයෝ පිරිසක් ඉන්නවා අපේ රටේ. අපිට ඒවා බැලුවොත් ඇත්තටම අතීතය, වර්තමානය, අනාගතය මොනවද කොතනද අපි සිටිය යුත්තේ අපි දැන් ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඒක නිසා මම කියන්නේ අර වෛද්‍යතුමා කිව්වා වගේ මොන ක්‍රමයකින් හරි දුරකථනය පොළවේ ගහලා හරි කමන්නේ රෑ 10 වෙනකොට නිින්දට යන්න. ඉතින් එහෙම නැති වුණොත් දීපාන්දර 6ට ඔබට අවදි වෙන්න බැරුව යනවා. ඔබ ඒ වෙලාවට අවදි නොවුනොත් අපේ රටේ අනාගතයට කුමන ප්‍රතිශක්තිකරණයක්ද? ඉතින් ඒ කියන්නේ මම කතා කළේ ප්‍රතිශක්තිකරණය ගැන විතරක් නෙවෙයි දුවේ පුතේ. විශාල පවුල් අර්බුද තියෙනවා. පවුල් විනාශ වෙනවා. දරුවන්ගේ කාන්තාවන් දරුවන් ගෙවල් වලින් දෙමාපියන්ගෙන් ගිහිල්ලා නැවත ගෙදරට එන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. පෞරුෂය පිළිබඳ ප්‍රශ්න රාශියක් තියෙනවා. කතිකාවට ලක් නොවන දික්කසාද වීම රාශියක් තියෙනවා මේ රටේ. මේක නෙවෙයි අපේ සංස්කෘතිය. ඒ නිසා අපිට දරු සම්පත ඉතාමත් වටිනවා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම හිතලා පෞරුෂ වර්ධනය ගැනත් ඉතා හොඳින් හිතලා ආහාර ක්‍රම රටාවත් ඉතා හොඳින් පවත්වගෙන අනිකා පිළිබඳව තමන්ගේ ජීවිතයෙන් තව කෙනෙකුට වටිනාකමක් දිය හැකි පුද්ගලයෙකු බවට පත්වෙන්නට හැම දිනාටම අවස්ථාව උදා වේවායි කියලා මිත්තණියක් හැටියට මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. බොහෝමත්ම ස්තුතියි කුසුම රේණුවක්ගේ. ඔබ අවසාන වශයෙන් හදවතට දැනෙන ලොකු පණිවිඩයක් කිව්වා. බෙහෙවින්ම ස්තුතියි. ඉතින් අද දවසේදී වින්දනීය උදෑසන
අපේ වර්ණවත් කරන්නට ආලෝකමත් කරන්නට අපේ අපිව බලන් ඉන්න මිනිසුන්ට යම් කිසි අලුත් දැක්මකින් මේ අලුත් අවුරුද්ද ආරම්භ කරන්නට මේ දුන්නු අවවාද අනුශාසනාවලට බෙහෙවින් මේ ස්තුති ස්තුති කුසුම් රේණුවාගේ ඔබටත් අපිත් එක්ක එකතු වුණාට ශාන්ත පෙරම් මහත්මයා ඔබටත් බෙහෙවින් මේ ස්තුති අපේ හිරු ගෙදරට හැමදාමත් හිරු ඉන්දනි උදෑසන ගෙදරට හැමදාමත් එන කෙනෙක් ඒ වගේම දර්ශන ඔබටත් බෙහෙවින් මේ ස්තුති ගොඩාක් මිනිස්සු දකින් නැති පැති කඩක් ගැන ඔබ අපිත් එක්ක කතා කරා ඉතින් බොහොමත්ම ස්තුති ඔබගේ කාල වේලාවලට මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔය හැම කෙනෙක්ටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මිනිසුන්ගේ චින්තනය තව වෙනස් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම සුපතනවා නදිනි ඒ වගේම මතක් කරන යුරිනි ඔන අද දවසේ කාර්ය බහුලත්වයේ තිබුණත් අපිත් එක්ක එකතු වුණ වෛද්‍යතුමාට වෛද්‍ය කමල් එස් ජයසේකර වෛද්‍යතුමා බොහොම ස්තුතියි අද දවසේ එකතු වුණාට මම හිතනවා අද දවසේ යුරිනි අපි මේ කතා බහට ලක් කරපු මාතෘකාව ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්නේ නැති ඔබේ කඩා වැටුණු ජීවිතයට මම හිතනවා සුබවාදීව තව තවත් ගොඩනගන්නට මේ උරුකුලක් වන්නට ඇති කියලා. ඉතින් වින්දනීය උදෑසන හැමදාමත් උත්සාහ කරන්නේ ඔබේ ජීවිතය වර්ණවත් කරන්න ඒ වගේම ඔබට ශක්තියක් වෙන්න. ඉතින් ඔන්න අපි අද දවසේ විඳනී උදෑසන තුලින් ඔබේ ගෙදරින් සමුගන්නවා නැවතත් ඔබව හමුවන්න ප්‍රාර්ථනාව තුලින් ඔබට සුබ දවසක්.